උණුසුම් පුවත් ලද සනින්ගෙනෙන ඔබගේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබෙන තවත් උණුසුම් පුවතක්. පසුගියද ඔබරැල කොට පාර කාගෙල් ස්පෘට් සිටි සුපිරි වෙලද සැලේ කිරිපිටි පැකට්ටුවක් සොරකම් කිරීමේ සීතියකට එම ආයතනයේ පිරිසකගේ පහර කෑමට ලක් වූ බොරැල මැගසින් පාරේ පදිංචි කාන්තාව YouTube නාලිකාවක දැනී සිටමින් ඇයටත් වූ බලපෑම් කිහිපයක් ගැන හෙළිදරව් කර තිබේ. ඇය එම වීඩියෝවේදී මෙසේ කියන්නේය. මට පොලිසියෙන් කිව ප්‍රොටිසිටියට විරුද්ධව කිසි දෙයක් කියන්න එපා කියලා. ඒගොල්ලන්ගෙන් 50,000ක් හරි ලක්ෂයක් හරි අරන් දෙන්නම් කියලා. මාව පෙරටුවට ගෙනිච්චට පස්සේ එයාල වඳුර ගන්න එපා කියලාත් කිව්වා. එයාලගෙන් ගාණක් අරන් දෙන්නම් කියලාත් කිව්වා. මාධ්‍ය මගින් ඔයාට එක එක ඒවා කියන්න අඩගසාවි. ඒවා කියන්න එපා. එහෙම කිව්වොත් කුරු ටිකක් දාලා මාව හයිකෝට් දානවා කිව්වා. හොස්පිටල් ඇඩ්මිට් වෙන්න යන්න හදි අමාරු වෙලා මට කිව්වා ඇඩ්මිට් වෙන්න එපා. එහෙම වුණොත් පව් අහිංසක ගෑනු ළමයි හිරේ තාවි කියලා. ඕක අතහැරලා දාන්න කිව්වා. මට දරුව දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා බන්ධනාගාර ගත වෙලා ඉන්නේ. නැතිබරි කමට මට උදව් කරන්න කවුරුත් නැහැ. මං බස්සල නැගල හිඟා කකා පවා ජීවත් වුණේ ආයේ ඉතින් ළමයින්ට බොන්න කිරිපිටි ඉල්ලලා තියෙනවා. නමුත් එයයි වැඩදි දේවල් වලට ගොඩක් දෙනේ ප්‍රයෝජන කන්න බලනවා. මම ප්‍රොටිසිටියන් පිටි එකක් හොරකම් කළ බව ඇත්ත. ඒ වෙලාවේ සල්ලි මදි වුණා. මගේ අතේ මුදල් තිබුණේ නැහැ. ළමයින්ට පිටි අවශ්‍ය නිසා මම පිටි එකක් හොරෙන් ගත්තා. ඒක ඇත්ත. මං පිළිගන්නවා. නමුත් වැරද්දක් කළා කියලා බොරුවට මගේ චරිත ඝාතනය කරන එක වැරදි. මං කොඩ බොන කෙනෙක් නෙමෙයි. අවශ්‍ය නම් මාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්න කියලා මම කියනවා. මත්කුඩු මත්ද්‍රව්‍ය කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ කියලාත් මම කියනවා. යැයි ඇය පැවසුවේය. මෙවැනි සුම් පුවත් ලද සනින් දැනගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.